අපි පෙරදවසේ සාකච්ඡා කරා මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකා ගමනෙන් පසුව පූර්වයේ චාරිත්‍රවලට බෞද්ධ චාරිත්‍ර එකතු වුණා කියලා. අපි මේක කවියෙන් පැහැදිලි කරගත්තොත් පූර්ව චාරිත්‍ර ආරම්භයේදී පූර්ව චාරිත්‍ර කරන මහතෘ මෙවන් කවි භාවිතා කරනවා. රුවන් සක්මන මවාං අපේ මුනි ඥාති පිරිසට කළේ පෙළහර අවංකව විසු එසැරි යුත්තෙර බිමට වඩිනට අරදනා කොට සවන් පිනවන එදින දෙසුදම් අසා වැන්දලු සියලු සුරනර මගුල් පෝරුවේ තබන්නට මේ දෙදෙන තිසරණ බෙලෙන් අවසර කියලා දැන් අවසර ගන්න අපේ පූර්ව චාරිත්‍ර අනුගමනය කරන මහත්තුරු පුරුදු වෙලා තියෙනවා. අපිත් මුලින්ම පූර්ව චාරිත්‍ර ආරම්භ කිරීමේදී පළවෙනිම සිදු කරන්නේ සතවරන් දෙවියන් වෙනුවෙන් පුන්කලස් සතරේ පහන් දැල්වීම. එහි විවිධ ක්‍රම අනුගමනය කරනවා එක් එක් ගුරුකුලවල අය. එවන් අවස්ථාවෙන් ආරම්භ කරනකොට තෙරුවන් ගුණ ගායනා කරලා තෙරුවන් වැඳලා ඉන් පසුව කරන්නේ සර්වදේව අවසරය, සර්වදේව නමස්කාර වැනි ස්තෝත්‍ර. මෙවැනි ස්තෝත්‍රයකින් තමයි බොහෝ විට මම මේ පූර්ව චාරිත්‍ර ආරම්භ කරන්නේ, විශේෂයෙන් සර්වදේව නමස්කාරය සහ සර්වදේව අවසරය. ඕම් තත් සත් ශ්‍රී නාරායන තුම පුරුෂෝත්තම ගුරු තුම හෝ සිද්ධ බුද්ධ තුම ස්කන්ධ විනායක සවිතා පාවක තුම හෝ බ්‍රාහ්ම මාස්ද තුම ඉහෝ ශක්ති තුම ඉසුපිතා ප්‍රභු තුම හෝ අද්විතීය තුම අකාල නිර්භය ආත්මලිංග සිවතුම හෝ ආත්මලිංග සිවතුම හෝ. මෙවැනි ස්තෝත්‍ර භාවිතා කරනවා විශේෂයෙන් දේව නමස්කාරයට. ඉන් අනතුරුව පොළොමහි කාන්තාවගේ අවසරේ අරගෙන අපේ මෙතෙක් චාරිත්‍ර කරපු මුතුන් මිත්තන් සිහි කරලා වැඳලා ගුරුන් වැඳලා ඊට පසු අපි ඉදිරි චාරිත්‍ර පටන් ගන්නවා. ඉදිරි පියවරෙන් අපි ඒ ගැන සාකච්ඡා කරමු.